दत्ता अः अरे ஏன்னா ஐபோன் கே அட படங்க மே தீன ஏதா மங்க இதன வாட்ட தென் மீ தவ சொல இவாட கால் வி மத்த கல்ல பவுடி இவாட தாவணி ஸ்கூல் நேத ஹரி ரிலாக்ஸ் ஏ கேத்தி கேலா ஏ வகே மட்ட நீ சத்தியே பந்தி பொடக் கரகன பெரு மம வெனம தவசக தால கரே வாட மத்த கேத்தி நேத ரைட் ஏ இந்த பொடக் மே மட மத்த கரன்ன ஓனி வாலா அந்திமட நவத்தும் கான முகத்த கேல மெசேஜ் எக்க தர்ம தால தியன்ன මොකද මම වෙන තැනකින් ඉඳන් එදා පන්ති කරේ මම ලියන නෝට් එක එදා දාගෙන බැරිුණා නවත්තුපු ගාන මොකද්ද කියන්නේ right එතකොට දැන් ඔයාලා ඉතින් 9 තිවින් 10 තිවින් ඇවිල්ලා නේද වැඩ කුරාරියක් දැන් ටර්මින් යනවා ඒ වගේම තව එහෙම දේවල් ටිකක් මට ඉස්සරහට කරන්න සිද්ධ වෙනවා මම පුතේ මේ ටික අහගන්න ඕනද ඉස්සෙල්ලා ඒක මම මේ විස්තර ටික කරන අතර මට අන්තිමට කරපු ගාන පොඩක් මැසේජ් එකක් දාන්න ගිය සතියේ හරි හරිද හරි ඒ අතරතුර මේ ටික අහගන්න දැන් අපි නමේ ශ්‍රේණියෙන් 10 ශ්‍රේණියට ඇවිල්ලානේ තියෙන්නේ නේද? එතකොට අපි 10 ශ්‍රේණියේ පාඩම් ටික දැන් කරගෙන යනවා. පරිමිතිය කරා නේද? ඒ විදිහට කරගෙන යනවා ඉස්සරහට. right? මොකද අපි දැන් අලුත් අවුරුද්දක් 2022 ඉන්නේ නේද? මේ ඔව් වර්ග මුලේ පාඩමක් පටන් අරගෙන නේද? right? අද 10 වසරේ වැඩ කරන්න කියලා අනෝ නෑ පුතේ දැන් 10 වසරේ වැඩ පටන් ගන්න සතිය දෙකක් වෙනවා. අපි පාඩම් එකක් ඉවර කරා සම්පූර්ණයෙන්ම පළවෙනි පාඩම පරිමිතිය කියන පාඩම ඉවර කරා ඊට පස්සේ දැන් වර්ගමූලය කියන පාඩම පටන් අරගෙන තියෙනවා හරිද ඒකේ අද තමයි වර්ගමූලයේ පාඩමේ හොඳම ටික තියෙන්නේ ඉතින් අලුතෙන් මාප්පා ඉන්නවනම් ආයතනින් සම්බන්ධ වෙලා හොඳට නේද නිවිහැනියල අහගෙන ඉන්න අල්ලගන්න පුළුවන් අද ඉඳන් වැඩ ටික right හරි ඊට කලින් මේ විස්තරය හොඳට අහගෙන ඉන්න හරිද ඉතින් අපි නේද දැන් 2022 අවුරුද්ද නිසා අපි 10 වසර ආරම්භ කරා right 10 වසර ආරම්භ කරා නේද හරිද එතකොට 10 වසර ආරම්භ කරාට තාම ඉස්කෝලවල 10 වසර ආරම්භ කරේ නැහැනේ. අපි ඔයාලට අර අලුත් අවුරුද්ද ලස්සට ගෙනියන්න ඕනින් ඉඳලා හරියට පිළිවෙලකට පන්තියක් කරන්න ඕනින් ඉඳලා ගණිතේ පන්තිය අපි නේද 10 ශ්‍රේණිය දේවල් කතා කරන්න ගත්තා. ඒක ඇත්ත අපි හැමෝම දන්නවා. නමුත් තාම පාසලේ 10 ශ්‍රේණිය ආරම්භ කරේ නැහැ. තාම පාසලේ 9 ශ්‍රේණිය දේවල් යන්නේ. හරිද? නමේ ශ්‍රේණිය අවසාන වාර විභාගයකට ඔයාලට මුණ දෙන්න වෙනවා. එහෙමද නැත්ද? මුණ දෙන්නවද නැද්ද? වෙනවා. නේද? ඉතින් අපි 10 ශ්‍රේණියේ පාඩම් ටික කරනවා එක්කම පුතේ මට හිතුණා ටියුට් එකක් ලබා දීලා නමේ ශ්‍රේණිය වාර විභාගයට අවශ්‍ය ගණන් තියෙන ටියුට් එකක්. නමේ ශ්‍රේණිය 3 වෙනි වාර විභාගයට අවශ්‍ය ගණන් තියෙන ගැටළු ටියුට් එකක් ඔයාලට දීලා ඔයාලා ලව් එක කරෝලා ඒක සාකච්ඡා කරා නම් ඔයාලගේ තුන්වෙනි වාර විභාගයට පහසුවක් වෙයි කියලා මට හිතුණා. ඒ කියන්නේ නමේ ශ්‍රේණිය දේවලු තාම අපිට අහක දාන්න බෑ. නේද? හේතුව මොකක්ද අහක දාන්න බැරි? අපි 10ට ගියාට තුන්වෙනි වාර විභාගේ 9 වසරක ලිව්වේ නෑනේ තාම නේද? ඒක ලියන්න වෙනවනේ ඔයාලට. අන්නේ හින්දා ඒකට අත්උදව්වක් විදියට මම හැකි ඉක්මනින් ගෲප් එකකට දාන්නම්. නේද? 9 ශ්‍රේණියෙන් තුන්වෙනි වාර විභාගයට අවශ්‍ය ගැටළු තියෙන නිබන්ධනය. හරිද? එක දාලා මම ඒක කරන්න ඕනි කොහොමද කියන එකත් යටින් මැසේජ් එකක් දාන්නම් පුතාලා අනිවාර්යෙන් ඒක තනියෙන් ගෙදෙද්දි කරන්න ඕනි හරිද ඒ ටියුට් එක තනියෙන් print out එකක් අරගෙන ගෙදෙද්දි කරන්න ඕනි එතකොට ඒක බැරි වෙන්න පුළුවන් ගණන් සමහර ඒවා නොතේරෙන ඒවා තියෙන්න පුළුවන් ඒකයි මම කරන්න එක්කන් කරලා තියාගන්න ඊට පස්සේ මම විභාගයට සතියක් දෙකක් තියෙද්දි නේද සති දෙකක් විතර කාලයක් අරගෙන අන්නේ ගණන් ටික මම ඊට පස්සේ පන්තිය සාකච්ඡා කරනවා හැබැයි එදාට මම පන්තියට සම්බන්ධ කරගන්නේ හරිද මට PDF එක print out අරගෙන ඒක කරලා කියලා පෙන්නපු ළමයි ටික විතරයි. මොකද බොරුවට සාකච්ඡා කරලා වැඩක් නැහැ ප්‍රශ්න. මම පළ රහිත දේවල් කරන ගුරුවරයෙක් නෙවෙයි පුතේ මම. හරි අපි දෙයක් කරනවා නම් අනිවාර්යෙන් ඒකේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. හරිද? ඒඳ රත්නම් පුතේ මමයි නිබන්ධනේ දැම්මම පස්සේ අනිවාර්යෙන්ම අය පුතාලේක කරලා ඉවර වෙලා මට පෙන්නලා තියෙන්න ඕනේ මම ඒක පෙන්වන්නේ කොහොමද කියන එක ඉස්සරහට කියන්න. ඊට පස්සේ ඒක පෙන්නපු අය විතරක් මම අරගෙන link එක දාලා තමයි මම ඩිස්කෂන් එක කරන්නේ කියන්නේ සාකච්ඡා කරන්නේ කරන්නේ තුන්වෙනි වාර විභාගේ 9 ශ්‍රේණියට අදාළව. හොඳයි. මොකද මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න තෝ මම ගණන් ටික සාකච්ඡා කරද්දී ඔය බලන් හිටියම ඒක ඔළුවට යන ප්‍රමාණය අඩුයි. හැබැයි ඔයාලා ප්‍රශ්න ටික ගෙදෙද්දී උත්තර ලියලා ඔයාලට බැරි වෙන දේවල් එතකොට ඔයාලා දන්නවා මට මේ ටික බැරි වුණා. එතකොට මම උගන්වද්දී ඔයාලා ඒ ටික අල්ලගන්න උත්සාහ කරනවා. එහෙනම් විධිමත්ව යන්න ඕනේ මේ වැඩේ 10 ශ්‍රේණිය ආරම්භ කරා කියලා කවදාවත් මම වගකීම් පැහැරන්න ගුරුවරයෙක් නෙමෙයි. එහෙනම් ඔයාලට මේ දැනුම නේද 9 ශ්‍රේණිය දැනුම මම කවදාවත් නැගෑරලා යන්නේ.
अलुत्वे अलुपाट अन्नवेनवा कोरोना हिंदा नमी वसर वे दहाय वसर अवलो अवृद्ध मुलिम दहाय वसर पटंगा मे दहाय वसरे पाड़ी करें अभी दहाय वसरे पाड़ा देखा इवर करला अभी नमी वसर पुनरीक्षण काय करम पुते अत्र मध्य दाड़ा वेला वीडियो पेरने मैक ऑफ कल तीन मैको आदित्य
उत्तरे साधक जोड़ कर देखिए जोड़ हुआ तुने जोड़ हुआ तवत तुने जोड़ हुआ हम जोड़ कर अन्न दें तुंसिया विषय हतर वेन वाट वाट लिया न पुड़वा देखे वो देखा तीन वाणी ये कहने देखे वार गे के लिया न पुड़वा गुन के लिए तुने वो देखा तीन वाणी है ना तुने वार गे के लिया न पुड़वा गुन के लिए मित्रा तुने वो देखा तीन वाणी इतना तुने वार गे के लिया न पुड़वा बेदान जोड़ कर आना जोड़ कर पुआ वार्ग विधि लिया जाने तुंसिय विषय कौर वर्ग वेला मिथन देख वर्ग वेला मिथन वितरक वर्ग मूल्य देखा मिथन तुन वर्ग वेला मिथन वितरक वर्ग मूल्य तुना मिथन तुन वर्ग वेला मिथन वितरक वर्ग मूल्य तुना ऐना संपूर्ण तुलसी विषय वर्ग मूल्य मे तुम दिना गुणीते उत्तरे दहा उत्तरे
राइट ये सब भी आप हैं तरुण नाम तेरुन नेलु हाल कोमारी मैं कहाँ लूँ बगल में पुत्र तरुण है आह तेरुन नेल के ना पुता मैं इलाक का मेरा कहना देखे हैं बेदान लोगों बैरी मेरे कोड़े तुने बेदान ले एक बैरी मेरे कोड़े पाये हैं बेदान ले इससे लेख करा लोगों आई पट्टा पट्टा काला करा नहीं है अब तो बालों में इस पंट मुत्रे दान उत्तरे दाल तीन हतर दिन अल मुखाउदारी दाने कर सट पटकाल उत्तर दिन वीडियो करना अरे उत्तर दिन अरे उत्तर दिन अभी गोटे पत्ती लाइक तीन अभी अति वाक्य नहीं रहते लाव अरे बार नौ ना मामा निमी हनील विदाग ने आना वहाँ कर्म ने अतियात करके ने आना अच्छा विलागिया तभी हमोटो बुलवा करके ने आने वहाँ
ఉద్యోగం ఎనిమైనప్పటి కాలే అత్రం ఎందుకు හතට දෙකේ වා තුනයි තුන් වරක් දෙක හයයි ඒ කියන්නේ එකක් තුරුයි එකයි දෙකයි 12යි කියලා ගන්නවා 12ට දෙකේ වා හයයි ඉතුරු නෑ එහෙනම් ඊට පස්සේ නවයට දෙකේ වා බලනවා නවයට දෙකේ වා හතරයි හතර වරක් දෙක අටයි එහෙනම් එකක් ඉතුරුයි එතන එකයි මේ බිඳුවයි 10යි 10ට දෙකේ වා පහයි බිඳුව වල දෙකේ වා නැහැ මේක දෙකෙන් මෙතන එක ගන්න මම ගොඩක් පැහැදිලි කරන්න යන්නේ මේකත් දෙකෙන් බෙදමු තුනට දෙකේ එකයි එතන එකක් ඉතුරුයි 16ට දෙකේ වාටයි ඉතුරු නෑ හතරට දෙකේ වා දෙකයි පහට දෙකේ වා දෙකයි එකක් ඉතුරුයි 10ට දෙකේ වා පහ ඊළඟට කාගෙන්ද බෙදන්නේ මේක ඊළඟට තුනෙන් බෙදනවා ඒ වුණාට ඔයාට එකපාරට අගිස්සන පහ දිනේ ඉඳ පේන්නේ පහෙන් බෙදනවා කියලානේ කමක් නෑ පහෙන් බෙදන්න කමක් නෑ පහ දිනේක වාට ඉඳලා පහෙන් බෙදනවා කියලා අනිවාර්යෙන් අගට පහ දිනනවා නම් පහෙන් බෙදනවා කමක් නෑ බෙදන්න පහෙන් එක ප්‍රශ්නයක් නෑ දහකට පහේවා තුනයි තුන්වරක් පහ පහළවයි ඉතුරුයි කියද්දි එතන තුනයි 32කට පහේවා හයයි හයවරක් පහදී එතන දෙකක් ඉතුරුයි 22කට පහේවා හතරයි හතරවරක් පහ 20යි එතන දෙකක් ඉතුරුයි 25කට පහේවා පහයි අය පාණේ ආවේ 3645 අගට පහ තියෙනකොට ආදන්නවා පහෙන් බෙදලා කියලා තමයි නෑ බෙදන්න පහේ අය බෙදන්න පහේ 36කට පහේවා හතයි හතරවරක් පහ 35යි එකක් ඉතුරු 10කට පහේවා 2යි පහේවා 2 10 ඉතන 4ක් ඉතුරු 45ට පහේවා 9 ආ දැන් නම් පහෙන් බෙදන්නේ නැහැ නේ දැන් නම් පහෙන් බෙදෙන්නේ නැහැ මේක තුනෙන් බෙදනවා පුතේ තුනෙන් බෙදනවා කියලා හදනවන්නේ කොහමද 7යි 2යි එකතු කරොත් 9යිනේ 9යි 9 එකතු කරොත් 18 18 මේක එකපුව තුනෙන් බෙදනවා නම් ඉලක්කම තුනෙන් බෙදනවා නම් මෙයා තුනෙන් බෙදනවා මෙයා තුනෙන් බෙදමු ඉලක්කම ඔව් කලින් තුනෙන් බෙදලා පස්සේ පහෙන් බෙදුවොත් ඒක ප්‍රශ්නයක් නෑ හොඳයි බලන්නක අවසාන වෙනකොට අර ඔය තුනෙන් බෙදලා පහෙන් බෙදපු අයටයි පහෙන් බෙදලා තුනෙන් බෙදුව අයට වෙනසක් වෙන්නේ නෑ මම අර වань ලේසි වෙන්න කිව්වේ දැන් පහ අතර තිබ්බක මම දන්නවනේ පහෙන් බෙදනවා කියලා ඒකයි හොඳේ නැතුව තුනෙන් පහෙන් බෙදන්න කලින් තුනෙන් බෙදුව අය කිසිම වැරද්දක් නෑ මම මේ ලේසියෙන් පෙන්නේ පහෙන් බෙදෙන හින්දා අතට තුනේවා 2යි 3 වරක් 2යි 1ක් ඉතින් 12ට තුනේවා 4යි 4 වරක් 12යි 3යි 9යි 3ේවා 3යි අමෙක තුනෙන් බෙදියා කියලා බෙදමු තුනේ 24 තුනේ 8යි 4 තුනේ 1යි අමෙක තුනෙන් බෙදියා 81 තුනේ 24යි මෙයක් තුනෙන් බෙදියා 24 තුනේ 9යි මෙයක් තුනෙන් බෙදියා 3යි මෙයක් තුනෙන් බෙදියා 1යි ඔන්නෝම බෙදාගෙන බෙදාගෙන ගියා දැන් ඉතින් උත්තරේ දාන්නයි තියෙන්නේ බෙදලා බෙදලා ඉවරලා උත්තරේ දාන්නයි තියෙන්නේ ළඟට මාරුදාරමක් පරිණම් බෙදන්නේ දෙකෙන් බෙදලා තුනෙන් බෙදලා තුනෙන් බෙදලා තුනෙන් බෙදලා ඊට පස්සේ පහෙන් අර මම කලින් පහෙන් බෙදුවින්ද මේ පහ කලින් ඇයිද ඒක ප්‍රශ්නයක් නැහැ තුනෙන් බෙදලා පහෙන් බෙදපු අය මේ පහේ සෙට් එක අන්තිමට ඒක අවුලක් නැහැ හොඳයි දැන් උත්තර ටික දාමු මෙතන දෙකේ වර්ගය වර්ගමූලය කියන්නේ කවුරු වර්ග වෙලාද කියලා අහන එක මෙතන දෙක වර්ගය එහෙනම් මෙතන විතරක් වර්ගමූලය දෙකයි මෙතන වර්ගමූලය පහයි මෙතන වර්ගමූලය තුනයි මෙතනත් තුනයි මෙතනත් තුනයි सन्नीकर्षण අලුතෙන්ම අපෝ යන මාතෘකාව ලියාගන්න sannikarshanaya අනිත් අනං ගිය සතිය ලිව්ව මාතෘකාවනේ sannikarshana මොකද මම මේ sannikarshanaya කියන්නේ කියලා හරිද sannikarshanaya කියලා කියන්නේ පුතේ
මේ ක්‍රමෙන් පුළුවන් වර්ගමූලයක් හරියටම තියෙන කට්ටියගේ වර්ගමූලය හොයන්න. හරිද? හරියටම තියෙන කට්ටියගේ වර්ගමූල හොයන්න තමයි මේ ක්‍රමෙන් පුළුවන්. ඒත් තියෙනවනේ දැන් හිතන්නකෝ පහට වර්ගමූලයක් කියයිද හරියටම. පහ කවුරුවත් ගුණ වෙලා හදනවද? දෙවරක් දෙක හතරයි. පහ එන්නේ නැහැ. තුන් වරක් තුන නවයයි. පහ එන්නේ නැහැ. හරියටම පහට වර්ගමූලයක් නැහැනේ. එතකොට මේ සංනිකර්ෂණය කියලා කියන්නේ එහෙම හරියටම වර්ගමූලයක් නැති කට්ටියට වර්ගමූලය කියලා ආසන්න වර්ගයක් හොයන ක්‍රමය. හරිද? සංනිකර්ෂණය කියලා කියන්නේ ඇත්තටම පුතේ පහට වර්ගමූලයක් නැහැ. ඇත්තම නැහැ පහට වර්ගමූලයක්. හරිද? එහෙනම් මොකයි මේ හොයන්නේ ඉතින් දැන් මේ වර්ගමූලයක් නැති වුණාට මෙහෙම පුළුවන්. දැන් හොයා හිටන්න නේද? මාගාව තියෙනවා අන්න මගේ රඹුටන් ගහක් තියෙනවා මම දැන් කඩනවා රඹුටන් 999ක් කඩනවා හරිද දැන් වාතේ තියෙනවා ගෝණික තාර 999 කවුරු හරි යවුවා රඹුටන් කීයක් විතර තියෙනවා එහෙනම් අපි ඔක 999ක් කියන්නේ නැහැ කියලා කියන්නේ සාමාන්‍ය 1000ක් විතර තියෙනවා කියලා කියන්නේ නේද අර අපිට සමහර තැන්වල හරීම අගේ නැතුව ආසන්න අගයන් ප්‍රකාශ කරන්න පුළුවන් අවස්ථා එනවා නේද එතකොට ඇත්තම කතාව කිව්වොත් පහට වර්ගමූලයක් හරියටම නැ මේ කියන කතාව රස්තරම් පුදාලා හොඳට අහගන්න මේක හරියටම තේරුම් කරන්න ඕනේ පාඩමක් හරිද චූට්ටක් හරි බොරු කියනොත් මට පව එහෙනම් මේ පාඩමේ සියලු අන්තර්ගතය පැහැදිලිවම ගන්නවා හරිද ඒක හොඳට අහගන්න මෙන්න මේක ටිකක් අමාරු ක්‍රමයක් හැබැයි හරියට අහගෙන ඉඳලා මුලින් ඉඳන් ඔළුවට දාගත්තොත් පට ලේසිය අපේ මේ කියන කතාව ඉස්සර තේරුම් ගන්න මේ යථාර්ථයේ මේ ගණන් ජාති යථාර්ථයේ ඉස්සර තේරුම් ගන්න ඉන්නවලු පුතල් නැත්තම් වැඩක් නැහැ මේක ඉස්සර ගත්තා. හතරට වර්ගමූලයක් තියෙනවනේ දෙක කියලා. නවයටත් වර්ගමූලයක් තියෙනවා තුන කියලා. නේද? දැන් ඔය හතර සංඛ්‍යාවක් අපි ගත්තා ඉස්සර වගේ හත ගමු බලන්න. හතට වර්ගමූලයක් හිටියේ නැහැ. ඇත්තටම පුතේ හතරේ වර්ගමූලයේ දෙක නම් හරිද? හතේ වර්ගමූලයේ ඊට වඩා වැඩි වෙන්න එපා. නවයේ වර්ගමූලයේ තුන නම් හතේ වර්ගමූලයේ ඊට වඩා අඩු වෙන්න ඕනේ. දෙකට වැඩි තුනට අඩු ඉලක්කක් නැහැ නේ අතරම. දශම සංඛ්‍යාවම තියෙන්නේ නේද? ඒ කියන්නේ ඇත්තම කිව්වොත් හතට නිශ්චිතවම වර්ගමූලයක් නැහැ පුතේ. ඇයි එහෙනම් වර්ගමූලය හොයන්නේ? වායි ගන්න මට ඕනේ මේසයක් හදාගන්න වර්ගඵලය හතක් වෙන. සම චතුරස්‍රාකාර මේසයක්. වර්ගඵලයේ 9ක් වෙන සමචතුරස්‍රාකාර මේසයක් හදාගන්න ඕනි නම් වර්ගඵලයේ 9ක් වෙන සමචතුරස්‍රාකාර මේසයක් හදාගන්න ඕන එක පැත්තක ගන්න ඕනි 3යි 3යි 3වරක් 3 9 වෙනවනි නේද දැන් මට ඕනි වර්ගඵලයේ හරියටම 7ක් වෙන විදියට සමචතුරස්‍රාකාර මේසයක් හදාගන්න ඇත්තටම එක පැත්තකට දාන්නේ මොකද්ද එහෙම හරිම උත්තර නැති වුණත් ආසන්න උත්තරයක් හරි දාලා අරගෙන මේක හදන්න පුළුවන් නේද ඇහැට පේන්න තියෙනසක් වෙයි वर्गमूल එන නාමයේ දෙකට බෙදුවොත් 4යි 5යි නේද දෙකට බෙදෙන එක නෙවෙයි පුතේ වර්ගමූලය කියන්නේ හරි දැන් මම කියන පොයින්ට් එක මේක වන්දි බුද්ධිමත්ව අහගන්න ඕනේ පොයින්ට් එකක් නේ හරි සමහර අය අහන් ඉන්න තුව දැන් කෙනෙක්ට පොඩි අඬ ගියා හරි මොඩේ වේ යෝනේ අර පෙන්වන්න බැරිවට තමයි මේ ක්ලාස් වලින් නැති කිය අමාරු කාරණයක් කතා කරගෙන ඉන්නකොට ඒක අහන් ඉන්න ඔළුවට බර වෙනකොට යන්නේ එහෙම හරක් වෙන්න එපා හරි පුතේ මෙතන ඉන්න හැරිය බුද්ධිමත් ළමයි ටිකක් දැන් මම කාලයක් තිස්සේ අඳුරන මේ කතාව හොඳට තේරුම් ගන්න මේක මේ හැල්ලක් මම කියන්නේ උනාට මේක තේරුම් ගන්න ඕනේ එකක්. ඔයාලා ලබන අවුරුද්ද ඔලවලේ ළමයිනේ අවබෝධයෙන්ම තමයි යන්න ඕනේ නැත්නම් මේ නිකන් කඩපාඩමින් ගණන් හදන්න ගියොත් එම් බඩුව. හරි දැන් මම කියන්නේ හොඳට තේරුම් ගන්න. දැන් මේ කී කියා ඉන්නේ ඇත්තටම හතරට වර්ගමූලයක් තියෙනවා නවයට වර්ගමූලයක් තියෙනවා. පොද ඇත්තටම හතර වර්ගමූලයක් නැහැ. අපේ වර්ගමූලය කියලා හොයන්නේ ආසන්න අගයක් විතරයි. ඔන්න පළවෙනි කාරණේ. මේවා වර්ගමූලයේ හොයන්න පුළුවන්. අර ඉස්සෙල් කමෙන් මේ ඕනියක වර්ගමූලය හොයාගන්න පුළුවන්. එනන්ද මේ සංනිකර්ෂණය කියලා කියන්නේ මෙහෙම වර්ගමූලයක් නැති ඒවට ආසන්න උත්තරයක් හොයන එක. ඒක ඇත්තටම යාගේ වර්ගමූලය නෙවෙයි ඒකට. අනේ කතාව ඔළුවේ තියාගන්න. වර්ගමූලයක් නැති ඒවා අපි වර්ගමූලය කියලා එකක් හොයනවානේ. ඒක ඇත්තටම වර්ගමූලය නෙවෙයි. නිකන් ආසන්න අගයක් විතරයි.
आसान उत्तर सन्नी මේ දෙක අතර තියෙන ප්‍රධානම ඉලක්කන් ටික මේ තියෙන ප්‍රධානම වාක්‍යය ටික මේ
එනම් ඔය කියන විදිහට 11 වර්ගමූලය 3ට වැඩි නම් 4ටත් අඩු නම් මේ කාගේ හරි එකක් වෙන්න නැතිනේ නේද? ඔව්. ඔව්. එතකොට මේ ආසන්න උත්තරයක් ගන්න. එතන අපිට හිතන්න පුළුවන් 3.1 වෙන්න පුළුවන්. 3.2 වෙන්න පුළුවන්. කොහොමද ගෙස් කරන්නේ? ඔක අත්‍තරම ගෙස් කරලා ගන්න ඕනේ. අනුමාන කරලා ගන්න ඕනේ. 3.3. අහන්න පොතේ ඒකට ක්‍රමයක් කියලා. හරිද? 9 ඉඳන් 11ට ඉලක්කම් කීයක් තියෙනවද? ඈ? 9 10 11. ඉලක්කම් දෙකක පරතරයක් නේ තියෙන්නේ. 11 ඉඳන් 16ට ඉලක්කම් තියෙනවා කීයක්ද? 12 13 14 15 16. ඉලක්කම් පහක පරතරයක් තියෙනවා. මොකද මේ 11 9යි 16යි හරි මැද නෙවෙයි ඉන්නේ නේද? හරි මැද නෙවෙයි ඉන්නේ. 9යි 16යි හරි මැද නෙවෙයි. අර පැත්තට පරතරේ 2යි මෙහෙට පරතරේ 5යි. මෙහෙට පරතරේ වැඩි මේ දෙන්න අතර. මේ පැත්තට පරතරේ අඩුයි. නේද? එතකොට ඔයාලට තේරෙන්න ඕනි එහෙනම් 11ගේ වර්ගමූලයේ පුතේ ටිකක් අර පැත්තට ලං වෙන්න ඕනේ. ඇයි? 9 පැත්තට නේද ළඟ 11. ඈ? 9 පැත්තට ළඟ. එතකොට දැන් හරි මැද ඉන්නේ 3යි 4යි හරි මැද ඉන්නේ 3.5නේ. කීයටවත් 3.5 වෙන්න බෑ. මොකද මේ දක්ක පරතරය අනුව අපිට තේරෙනවා ටිකක් අර පැත්තට ළඟයි 11. එහෙනම් එයාගේ වර්ගමූලය 3 පැත්තට ලං වෙන්න ඕනේ. එහෙනම් මේක අතෑරියා. ඔර මෙහෙට යන්න ඕනේ ඉඳා මෙන්න මේ ඉලක්කම් හතරෙන් එකක් කියලා මම හිතනවා. නේද? ගෙස් කළම තමයි ගන්න දෙන්නේ. ඒකනේ මේ පාවිච්චි කරන්න පුළුවන් දැනුම තමයි මම මේ කියුවේ එකක්. මෙන්න මේ පරතරය ගලුවා. අර පැත්තට ළඟයි. එහෙනම් මේ නැද එක වෙන්න බෑ. අර පැත්තට ළඟයි නම් නිකන් මේ හරිය එක. අනිත් දැනුම් පුතුලාසම දෙක වගේ කියලා හිතන්න. හරි ඔන්න මම හිතුවා තාම දන්නේ හරියද කියලා පුතුලාසම දෙක කියලා හිතුවා. දැන් හරියද කියලා බලාගන්නේ කොහොමද එහෙනම්? दास वर्ग मूल हतर दास दशम තුන් වරක් දෙක හය එකක් පන්නල ලියන්න ඕනේ නේද තුන් වරක් තුන 9 එකතු කරලා බලමු 4යි 6යි 6යි 12න් දෙක එකක් ඉතුරුයි 9 එකයි 10යි මෙයාගේ දශමිතෙන් පස්සේ ඉලක්කමක් තිබ්බා මෙයාගේ ඉලක්කමක් තිබ්බා ඔක්කොම ඉලක්කම් දෙකයිනේ එහෙනම් උත්තරේටත් දශමිතෙන් පස්සේ ඉලක්කම් දෙකක් තිබින්න ඕනේ හින්දා ඉලක්කම් දෙකක් කරලා තියෙනවා ආ 3.2 3.2 ගුණ කරාම 11ක් නම් එන්නේ නෑ 10.2 4ක් නම් එනවා එරන්ද මට පුතාලට හිතන දේ කියන්නේ මේ 3.2 කියන්නේ කාගේ වර්ගමූලයද? 10.24 වර්ගමූලය. 4 වර්ගමූලය නෙවෙයි 11 වර්ගමූලය නෙවෙයි. හරිද ඊළඟට දැන් මොකද? දැන් හරි නෑ 11 ආවෙන. දැන් අඩු උත්තරයක් ඇවිල්ලා තියෙන 11ට වඩා. එහෙනම් ඊළඟට මම try කරනවා මොකටද? දැන් අඩු උත්තරයක් නැවිත් තියෙන්නේ 11ට වඩා අඩුනේ 10.24 අතර. වැඩි උත්තරයක් ගන්න මම try කරනවා ඊළඟ එකිනෙකා ගුණ කරලා බලනවා නිකන්. මම අතරම ගාන කරන විදිය එක මේක ටිකක් හරි පැටිනවා කියලා හරියට අහන්න කියන්න පුළුවන්. මම කියන කතාව මම ඇඟට ආරූඪ කරගන්න මම කියන විදියට. එයි දැන් මම බැලුවා රයිට් හරි ගුණ කළා බැලුවා දැන් 9 වර්ගමූලය 3 නම් 3 වරක් 3න් අහපව 9 එනවනේ. එහෙනම් මම 11 වර්ගමූලය 3.2 කියලා ගත්තොත් 3.2 වරක් 3.2න් 10.2 අතරක් එන්නේ 11 එන්නේ. අඩු එකක් ආවා. මම ඊට පස්සේ බලනවා වැඩි එක ගුණ කළා. අඩු එකක් ආවොත් වැඩි එක ගුණ කළා බලනවා. වැඩි එකක් ආවොත් අඩු එකක් ගුණ කරලා බලන්න. 3.3 ගුණ කරලා බලන්න. බලමු මොකද වෙන්නේ කියලා 3.9 3.9. 3.9 3.9. එකතු කරමු 9යි. ඉතින් කියක් වෙනවද? 9 9 18 8. එකක් ඉතුරුයි. 10.8යි 9. ආ. හරි වැඩි. ඒත් ඇවිල්ලා තියෙන්නේ ඊට වඩා මොන උත්තරයක්ද? අඩු උත්තරයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. නේද? හරියන්නේ නැහැ. හරිද? හරි හරියන්නේ ඒක හරියන්නේ නැහැ. ඒක 11ට වඩා අඩු උත්තරයක්.
අනිවාර්යයෙන්ම අඩු උත්තරය આવොත් වැඩි එකක් හොයාගන්න ඕනි. දැන් එහෙනම් මොකද වෙන්නේ? මම මේ ගත්ත එක ගොඩක් අඩුයි. මෙහා ටිකක් අඩු. එහෙනම් මේ අඩු එකයි බෑ වැඩි එකක් හොයාගන්න ඕනි නේද? එහෙනම් මම ඒකත් අරගෙන තියෙනවා. තව වැඩි එකක් වත් මේ අඩු 11ට අඩු උත්තරයක් આવොත් 11ට වැඩි උත්තරයක් එනකන් හොයන්න ඕනි. හරිද? එහෙනම් ආය බලනවා එහෙනම් 3.4 3.4 තුන කළා බලන්න. දැන් කොහොමත් මේක වැඩක් නෑ. ඒක අයින් කර ගන්න. ඇත්තටම තුන් පාරක් ගුණ කරන්න වෙන වෙලාවල් තියෙනවා අපිට එක පාරක් ගෙස් කරගන්න බෑනේ. මේ පාරෙම කරගන්න ඕනේ හරියට. අඩු එකයි වැඩි එක මම මේ ඔයාලට පැහැදිලි කරන්න මම මෙහෙම ගන්නද. මේක ගත්තා ආරම්භයේ ගොඩක් අඩු. තව එකක් ගත්තා ඊට වැඩි එක ඒකත් අඩු උත්තරයක් ගන්න. මේකත් ගුණ කරලා බලන්න. හතර වරක් හතර 16න් හා එකක් විතරේ හතර වරක් තුන 12 පහ තුන. හරිද? තුමරක් අතර 12 දෙක තුනේ තුමරක් තුන 9යි 10යි 6යි 5යි ඒ පාරාව 11ට වඩා වැඩි විස්තරයක් හරිද ඇත්තනම දැන් 11ක් ආවද එක තැනකව ඈ මම මේ ළඟලා ඉලක්කන් ටික ගුණ කරලා බැලුවේ 11ක් එන්නේ නේද මට ආවා 3.2 ගුණ කරාම 10.2යි අතර එතකොට 3.2 කියන්නේ 10.2 අතරේ වර්ග මූලය හරිද 3.3 ගුණ කරාම ඉන්නේ 10.89යි එහෙනම් 3.3 කියන්නේ 10.89 වර්ගමූලය. හරිද? ඊට පස්සේ 3.4ක් ආවා. ඒක ආවේ 11.5 ආයේ වර්ගමූලය. ඇත්තටම මං කියන්නේ 11ට වර්ගමූලයක් නැහැ නේද? ඇත්තටම නැහැ ඉතින්. එන්න විදියක් නැහැ නැත්තම්. හරි මේ ඇවිල්ලා තියෙන උත්තර ටික ඇවිල්ලා මේ කට්ටියක වර්ගමූලය. එහෙනම් මං දැන් කිව්වා අපිට වර්ගමූලයක් 11ට නැහැ. අපි 11ට ආසන්නම උත්තරයක් වෙනවා කියලා කිව්වේ. අන්න දැන් අපි මොකද කරන්නේ? මේ අඩු එකයි වැඩි එකයි හොයන්න මේක වැඩක් නැහැ ගොඩක් අඩු එක නෙමෙයි ළඟම අඩු එකයි ළඟම වැඩි එකයි හොයාගෙන මේ දෙන්නගෙන් කවුද 11ට ගොඩක්ම ළඟ කවුද ගොඩක්ම ළඟ 10.89 ඔව් 9.89 ඇයියේ sorry 10.89 ඇයියේ දැන් පුතාලා දන්නවා මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවනේ මේක උපරිම 99 වෙනකම් පුරවන්න පුළුවන් 100 විත්තකම අරපැත්තට පැනලා 11 වෙනවා හරිද එතකොට දශම වලින් මේක 99 9.9 කියන එක විතරයි පුරවන්න පුළුවන් එතකොට 89 තියෙන එක 99ට පුරවන්න තව දශම 1.0යි පුරව ගන්න ඕනි 10 විත්තකම මේක කිය වෙනවද 99 වෙනවා එතකොට මේක 11ක් විත්තකම මේ පැත්ත 100ක් කියලා අරපැත්ත දෙකක් පනිනවා එතකොට දශම ස්ථාන වලින් 1.1 මේක පුරවන්න ඕනි 11 කරගෙන මේක 11 කරන්න මොකද්ද කරන්න ඕනි මේ දශම 5.6 ගලවන්න ඕනි නේද මේකේ 100 හදාගන්න ඕනි 100 හදාගන්න මෙතන 11 වෙනවනේ මෙතන 100 විච්ච ගමන් 99 වෙනකම් පෙරුණාගේ 100 විච්ච ගමන් අරයට එකක් පයින්නවනේ ඔයාලා ගන්නවනේ නේ 100 විච්ච ගමන් අරයට බලන්න කොහොමද මේක 100 කරගන්න 11යි තව එකතු කරන්න ඕනි ඒ කියන්නේ දශම 1.1ක් එකතු කරාම මේක 11 වෙනවා මේක 11 කරන්නම් මේ දශම 5.6 ගලවලා දාන්න ඕනි එතකොට ඇත්තටම 5.6 ගලවන එකද ලේසි 11ක් එකතු කරන එකද 11ක් එකතු කරන එකද මේක තමයි ළඟම උත්තරය. එහෙනම් හරිද අපි 11ේ වර්ගමූලයේ විදිහට සලකන්නේ මෙන්න මෙයාගේ වර්ගමූලය. ඇත්තටම 11ට වර්ගමූලයක් නැහැ. 11ට ළඟම ඉලක්කම 10.89 ඉඳලා අපි 11ේ වර්ගමූලයේ විදිහට සලකන්නේ නම් 10.89 වර්ගමූලය තමයි. හරිද? අනිත් එකට ඇත්තටම ආසන්න උත්තර ගන්නවා කියන්නේ. එහෙනම් 11ට ගොඩක්ම ළඟ 10.89 එහෙනම් 11ේ වර්ගමූලය අපි ඔකට කියනවා වර්ගමූලය කියන්නේ කෙලින්ම කියන්නේ අපි කියන්නේ 11ේ පළමු සම්නිකර්ෂණය පළමු සම්නිකර්ෂණය කියන්නේ දශම ස්ථාන එකකට විතරයි හොයාගත්තේ 3.3 කියන්නේ එක දශම ස්ථානයෙන් තව දෙවෙනි සම්නිකර්ෂණය කියලා එකක් තියෙනවා එතකොට දශම ස්ථාන දෙකක් තියෙනවා 3.35 වගේ ඒක ඔයාලට නෑ පරණ සිලබස් එකේ 10 වසරේ තිබුණා අලුත් සිලබස් එකේදී 10 වසරෙන් ඒක අයින් වෙනවා ඔයාලගේ වාසනාවකට නැත්තම් මේ ගන්න තව එකක් තිබ්බ ඔයාලට කලින් බැද්දොත් එහෙනම් 11ේ වර්ගමූලය පළමු සම්නිකර්ෂණය කියද එහෙනම් 11 වර්ගමූලය දරලා ගන්න. මෙයාගේ වර්ගමූලය කියද 3.3. ඕම් බලන්නකෝ ඒක හදන්න යන දුර. මම ඒ වෙලා අරගෙන රත්තරන් පොතේ හරියට කියලා දුන්නේ මේක අංගර දෙමළ වගේ සමහර තැන්වල ඉස්කෝලවල එහෙම සමහර ගන්නවා පිස්සු වගේ ළමයිට. මේක අමාරු නෑ. මම දැන් කිව්ව ස්ටෙප් එක මතකද? මොකද්ද බලමු පළවෙනි ස්ටෙප් එක මට කවුරු හරි පුතේ ලස්සන ස්ටෙප් ටික පැහැදිලි කරන්න ඔයාගේ වචන වලින් බය නැති කෙනෙක් කොහමද අපි මේක යන්නේ ඈ ආයිස පළමු සම්නිකර්ෂණය කියන්නේ කියලා කියනවා
अत्रम पुत्र हरियतम में के कुलाहे वारकमूले निमेन निमेन नहीं थे तो कौन में पालमुसानी कर चाहिए कि आधा सा इकुलाहे वारकमूले टा आसान्न मागे के लादा अत्रम में क्या बिला दहेज जैसे मटाई ना में वारकमूले निमेन नहीं था अपने कुलाहे वारकमूले के ला सामान आई के ला दान आई क्या करना एकाई में वाके सानी कर से नहीं के ला करांग वाले भी नहीं मिल जाएंगे इकुलाहे पालमुसानी कर से नहीं तुम ऐसे मत तुना नहीं कुलाहट कुलाहे वारकमूले लागा उत्तर की ना दास हरियर में कुलाहे वारकमूल नो निशा කවුරුහරි පුතෙක් මට පැහැදිලි කරන්න බය නැතුව මේ කරපු ස්ටෙප් ටික නිකන් අපේ වචනවලින් නිකන් මේ කරේ මොකද්ද කියන එක වෙන්න පුළුවන්ද පසිදු පුළුවන්ද රේණුක පුළුවන්ද පුළුවන් සර් ආ කියොම් බලන්න ඔයාගේ වචනවලින් කියලා දාන්න යවුලන්න කාටද බය වෙන්නේ නේද කියන්න ඉස්සලම ළඟම තියෙන වර්ගමූලයක් තියෙන සංඛ්‍යාව හොයනවා. ඔව් මේ දෙක හොයාගන්න ඉස්සලම ගුඩ්. හරි ඊට පස්සේ ඊට පස්සේ ඒ දෙකෙන් මේ ළඟම සංඛ්‍යාව හොයනවා. ඔව් මේ 11 මේ පැත්තට ළඟ මේ පැත්තට ළඟ කියලා හොයාගන්න. හරි ඊට පස්සේ මෙතන ඊට පස්සේ දශම සංඛ්‍යාව ටික ලියා ගන්නවා. उत्तर ඊට පස්සේ වැඩි එකක් කොහෙන් අරුණේ ඊට එහා එක බලන්න. දැන් මේක නම් මට දෙකම අහලා අඩු උත්තර. එතකොට කොහොමද මේක අයින් වෙලා යනවා? අඩු උත්තරේ මේක. ඊට පස්සේ වැඩි උත්තරයක් කරගෙන ආයෙ ಗುಣ කරලා බලන්න. අඩු එකයි වැඩි එකයි හොයාගෙන අඩු එකයි වැඩි එකයි කියන දෙකෙන් ළඟම එක හොයාගන්න ඕයි කොලාට නේද? ආ එහෙම තමයි කරේ. බැරි වෙලා හරි මේ පරතරේ නිකන් මේම සමාන වගේ ආවන 5යි 5යි වගේ ආවන බලන්න 3.5 ගන්න. 3.5 ಗುಣ කරනවා. නේද නිකන් මෙහෙම ආවනම් නිකන් මෙතන එනවා පරතරේ 12 මෙතන එනවා පරතරේ 11ක් වගේ එතකොටත් නිකන් නේද 12යි 11යි කියන්නේ ලොකු පරතරයක් දෙන්න ලක්කන්ද ගන්න ළඟ ඉලක්කන්ද ගන්න ඒත් කවුද ගන්න මේ වගේ ගානක ඈ 3.5 ආ තමයි අර ඔය ගෙස් කරන්නේ ගන්න එතකොට යා බලන්න අර අපේ ඔළුවෙන් තමයි ඉතින් 10 කරනවා මේ 12යි 11යි කියන්නේ වැඩි ලොකු පරතරයක් දෙන්න ලක්කන්ද ගන්න නේද 12යි 11යි ළඟ ළඟ මැද මැද වගේ තමයි अरे මෙන්න මේ දෙක තියෙන්න ඕනි මේක ඕනිම නෑ තිබුණත් කමක් නෑ මේ ඊතල ඕනේ නෑ මේ ටික නම් මේ විදිහට ඊතල ටික ගහන කරන්න මේක ලියන්න මේක ලියන්න ඊට පස්සේ මෙන්න ඔන්න ගාණක් සම්පූර්ණක ලියාගන්න තනිය එකක් කරු මේ ඊට පස්සේ මම හිතන එක ගාණෙන් වැඩි පැහැදිලි වුණා හැබැයි මේකට මොකද්ද ඕනි හැකියාව ආයාර නිකන් නේද අර මේ බඩ වේරෝලා වැසිකිලියන්න අමාරුයි වගේ චක්‍රේ කියන්න පුළුවන් වෙලා හරියන්නේ නෑ රේණුක හයවරක් අට කීයද
හදලිසට දැන් අර වීඩියෝ ඔන් කරන් ඉන්න කෝ ටික ටග් ගාලා ඕෆ් කරලා තුන්දෙනාගේ ඔන් කරන් ඉන්නේ චක්කර යන්න ගත්තාම තුන්දෙනා ඔන් කරන් ඉන්නවා ඉස්සලා හිටියා පහක් හයක් ඔන් කරගෙන පට පට ගාලා ඕෆ් කරගෙන ගියා අයි මම ප්‍රශ්න ආයි නෝ අවිෂා නම වරක් හත කීයද හාන් ඕෆ් කරා වරු ලවයි ටිකක් ඉන්නේ අපි කියලා වැඩ නැහැ अनुराधपुरशेष සුවඳින් අඳුර ගන්නවා සුවඳි අයිලනි කොලෙජ් එකේ ළමගේ සුවඳින් මම අඳුර ගන්නවා මෙන්න මේ ළමයා මෙහෙ තමයි ඉන්නේ කියලා අය මොකද මට ලේසි අඳුර ගන්න මොකද අයිලනි කොලෙජ් එකේ ළමයි ගොඩක් අය මූණ හොදන්න නැතුනේ පන්තියේ ඉන්නේ ඔන්න ආදිත්‍ය මූණ හොදනවා රේණුක මූණ හොදනවා වින්දි මූණ හොදනවා ඒ තුන්දෙනා විතරනේ වීඩියෝ ඔන් කරන් ඉන්නේ අනෙත් මේ කොහමද හතරක් අය දියද නෙත් මේ හතරක් අය කොහොම වීඩියෝ ඔන් කරන්නද වීඩියෝ ඔන් කරන්න බෑ සයි එක එක වහනවා නේද බය වෙන්න එපා ඉගෙන ගන්න පුතේ බය වෙන්න එපා වැරදෙන එක ලැජ්ජාවක් නෙමෙයි හරිද වීඩියෝ ඔන් කරලා මූණ දීලා නේද අපි මේක ලස්සනට කරමු 42යි සර් ආ වෙලා ගියානේ ඒශාන ඉතින් ගන්න ලියා ගන්න අතර කියන්නක මට ඉතින් මේ නමවරක් අතර කියද කියලා තිසයයි සර් ආ තිසයයි සර් රයිට් මේ හරි ඇද්ද මේ තාවලියන ලියන්නේ මට රයිට් අපේ දුමිස්සත් මේ ළඟ ට්‍රිප් එකක් ගිහිල්ලා අපේ විද්‍යාවසල දන්නවද නේද කට්ටිය ට්‍රිප් එක ගිහිල්ලා ඇවිදින අතරතුර අපේ ඔන්ලයින් ක්ලාස් එක දැන් එක බලද්දි ළමයි ඉන්නේ ළමෙක් ළඟට ආවිල්ලා සර්ව අඳුරගෙන කතා කරලා දුන්නා අය කොහොමද සර්ව අඳුරගත්තේ කියලා දන්නවද උදේ සර්ට තියෙනවා එකම පාටින් එකම දාසිය ටී-ෂර්ට් 10ක් විතර दहाय මටත් එහෙම තමයි මටත් මේ જાතිය ෂර්ට් 10ක් විතර තියෙනවා හරිද අර ඔයාලා දැක්ලාද මේ මතක ඇති නේද දරුවෝ දාලා හැමදාම එකම ලවදින්නේ නැහැ නේ අපි එකම දිනවනේ එකම පාටි එකම જાතිය මේ ඇඳුම් જાති දින එකයි හොඳේ ඔයාලා අඳුර ගන්න ලේසි නේද උඩට හරි දැන් අහන්න දෙන්න මතක තියාගන්න ඉතල මොකක්ද මේ ට්‍රිප් එක කියලා ළමෙන් නිල් පාට ෂර්ට් එක අඳුරගත්තා කියන කතාව
අයතර වෙන්න අපේ බුද්ධිමත් ළමයි මැසේජ් දානවා මේ සර් මම හොඳට බලලා තියෙනවා ගණන් පුළුවන් ඒ උන්ට චක්කරේ බෑ හරියට ගණන් බැරිය උන්ට චක්කරේ පුළුවන් කියලා අපේ ළමයටත් මාන ඒවා දීලා මතක් වෙන්නේ නේද ඕ ඉතින් නේද ගණන් බැරි එක කොහොමරි අර අරගාරි මතක තියාගන්නවා නේද right ගණන් පුළුවන් එකට චක්කරේ බෑ මට හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ගණන් පුළුවන් එකට චක්කරේ බැරි කොහොමද ගුණ කරේ කියලා वचन उत्तर दिखाई වැඩේ කියන්නේ මම දන්න ළමා જાති ඉන්න උන්ට ගණනුත් බෑ චක්කරෙත් බෑ මට හම්බෙලා දිනවා අයිලනි කොලෙජ් කියලා එකක් පටන් ගත්තා එතෙන්දි මම විතරම හම්බෙලා දිනවා චක්කරෙත් බෑ ගණනුත් බෑ කවුද අපේ बिंदु आरोस दारा दिनों हताई दशम देखाई किया था बालमु तो मिनी तू देखा क्या दिनों मिलाव दिनों मंदारा का दानों ने तू देरी नला हदरा ट्राई कराना आई हदरा ट्राई कराना खाली हाथों को आई थी बोल्डा कोई ना कितना हिरी है मेरा के ना आये वाड़ी ना कमक नया अनिश्चय हदरा का किधर नींद नहीं ले आदित्य दार दिनों हाथ ऐसे मुझे कही गया बालम मैं गाना अमारू ने पंद्रह में तरीन ना खाटा अमारू ने प्रस्तुति ने गुना कर करने मिला है ना अरे एक मंटा दाना हताई दशम तुनाई के लिए तरुशेषानुदान हताई दशम तुनाई के लिए पनस्तुना हरी उत्तरे मंगे जनुदित दान हताई दशम तुनाई के लिए उत्तर देखा कितना आवट पास मम एडी करना है मंगते उपदेश अडवे
හරි පස්සින්දු එකටම 50 මේ 7.3 ඊට පස්සේ සරුස් අපේ දාලා තිනවා 7.3 ඊට පස්සේ ටිකක් මං කියනනම් හරි උත්තර දාපු ඊට පස්සේ ආය දාලා තිනවා රේණුක දාලා තිනවා නේද රේණුක දාලා තිනවා 7.3 අනිත් අය අපහසුතාවයකට පත් කරනෝනේ මං හරි උත්තර කියනවා අනිත් අයත් අදන්න ඕන ඊට පස්සේ දනින්දු හරි දනි දනුදිනේ දනුදි හරි උත්තරේ දාලා තිනවා ඊට පස්සේ නම් ගොඩක් අය දාලා තිනවනේ හොඳයි හරි ආදරණීය දරුවෝටයක් කියන්නේ මට සතුටුයි ඉතින් අයලින් එකේ දරුවෝ ටික හොඳයි මම ආසනය බුම්මගෙන ගණන් හදලා ළමයිට ඉතින් hina වෙලා මාත් එක්ක කතා බහ කරගෙන මේ අපි හරි සහැල්ලුවෙන් ගණන් කියන්නේ හරි ලස්සන සහැල්ලු විෂයක් මේක නෑනේ පුතේ ඔය එක එකේ වා නේද ආදි මානව වේවා වම වේවානේ ආ උත්පාක්‍යතේ මෙලෝඩියක් වෙන්න බන්නේ සෝ කිලක්කන් ටිකක් විතරයි තියෙන්නේ මෙතන ලේසි අපිට තව මිනිත්තු 15ක් තියෙන අපිට තව ගානක් වැඩි ඇති තනි කල්සන අපි ළමන සතේ මාර්ග මොළ ඉවර කරන්න පුළුවන් හරි තනි කල්සනෙන් ලොකු වෙලාවක් යනවා ඒ අන්තිම කොටස මේකේ අතව ක්‍රමයක් තියෙන වර්ග මොළ වෙන්න ඒක තමයි මේකේ වර්ග මොළ වල ප්‍රධානම ක්‍රමය ඕනි මේක වර්ග මොළ වෙන්න පුළුවන් සමයක් තියෙනවා ඒකට ලොකු කාලයක් යනවා හරිද ඒක පත මිත්‍ර හැල්ලක් නේ එතන අපි හද කරමු තව right අපි ගමු कसी है पहाड़ में हमारे कमूले और नादन माना सिंगल वर्ल्ड है वड़ा गाना कोचर लेस करने इधर मतलब गाना वर्ल्ड एक आती है ना ओले वर्ल्ड सिंगल वर्ल्ड दिन बी सिंगल आवा इंग्लिश वर्ल्ड आते हैं तीनों बुद्धा का वर्ल्ड बी राइट අපට වල මාව දැනගෙන ඉන්නකොට ගන්නකොට මට ඒ තියෙන විද්‍යාව ගණිතය ඉංග්‍රීසි සිංහල සාහිත්‍ය ඒවට ඒ තියෙනවා ඒ කාලේ 2005 මම ඕලෙව කරේ දැන් සිංහල බුද්ධ ආගම ඉතිහාසය ඕවට තියෙන බී පුතේ ඔය ළමයිට ඒවට ඒ නේද අරටිට බී ඔය කටපාඩම් කරන්න පුළුවන් අයට ඒවට උත්තර ලකුණු ගත්තා අර ඔළුවක් තියෙන අයට ගණන් වලට ඒව ලකුණු ගත්තා නේ उत्तर दाम पटिपट दाम मेरे को बड़ा चला देना उत्तरे ओके गुणकरण इलाका तुनाक के नाने उविंदु पढ़ना काय बालानु उत्तरे दहाई ने जिसमें हाथाई तुनाक के नहीं दिया क्या बुद्धि वाले तो पारंपरिक निकालने के लिए एक तो समझता नहीं इन्हें बुलवा नहीं විදු 10.7 7යි 3ක් වෙන්න බෑ 1 10.7 7 1 10.3 ඒක මොකක් කරන්නේ වෙන්න ඕනේ නේද කැල්ලකින්වත් ගහලා වැළුවක් දාන්න දහමත් අන ගොඩක් වෙන්න බෑ हदांग
එයාගේ උත්තරේ 10යි 115 වට පස්සේ තියෙන 121 එයාගේ උත්තරේ 11යි මේ දෙක අතර වෙන්නේ පැනේද 100 ඉඳන් 15ට ඉලක්කම් 15ක් තියෙනවා 15 ඉඳලා 21ට තියෙන ඉලක්කම් 6යි අපිට එහෙම ගත්තාම මේක ළඟ 121 පැත්තට ඒ කියන්නේ 11 පැත්තට බර වෙන්න ඕන නිකන් 10.5 නේ මැද ඉන්නේ 10.7ක් වගේ දාලා බලමු නේද 10.7 10.7 එම ගුණ කරන්න ඕනේ මම අර දශම ස්ථාන ටික ලිව්වේ නැහැ හරිද රයිට් දශම ස්ථාන ටික ලිව්වේ නැහැ මම ගෙස් කරා ඉතින් 10යි 11යි අතරින් 10.5 අර පැත්තට ළඟයි එහෙනම් 10.5 පන්නන්න එපා 10.7ක් විතර ගත්තේ එක දැන් ගුණ කරනකොට ඉලක්කම් 3 එකක් 3කින් ගුණ කරන්නේ කොහොමද පෙරේ 3ක් වෙනවනේ 7වරක් අත 49 9 4ක් විතරයි 7වරක් බිංදුව බිංදුවයි අර 4යි 4යි 7වරක් එක 7යි බිංදුවරක් අත බිංදුවයි බිංදුවරක් බිංදුව බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි 1වරක් අත 7යි 1වරක් බිංදුව බිංදුවයි 1වරක් එක 1යි අර ලියද්දි පෙළි 3ක් වෙනවා 3ම පෙළි 1 1 ඉලක්කම ඉලක්කම පන පන ලියන්න ඕනේ අර මේක එකක් කරලා නේද ලිව්වේ මේක එකක් කරලා නේද ලියන්න නේද ඔන්න ඉලක්ක තුනක් ගුණ කරන්න දන්නකෙ ඉන්නව නේද 7වරක් අත 49 නම් මේ 4ක් විතරයි 4වරක් බිංදුව බිංදුවයි අර 4යි 4යි 7වරක් එක 7 බිංදුවරක් අත බිංදුවයි බිංදුවරක් බිංදුව බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි 1වරක් අත 7යි 1වරක් බිංදුව බිංදුවයි 1වරක් එක 7 9 4 7යි 7යි 14න් 4 එකක් විතරයි 11 නේද දැන් දශම ස්ථාන දෙකක් තිබ්බහම 114.79 ඇවිල්ලා තියෙනවා 114.49 ඇවිල්ලා තියෙනවා 115ට ටිකක් ළඟයි හැබැයි අඩු උත්තරයක් නේ අඩු උත්තරයක් ඇවිත් අපි වැඩි එකක් හොයලා බලන්න ඕනේ කොයිදද මේක වෙන්නේ හරි උත්තරේ එමු බෑ වැඩි උත්තරේ හොයලා බලන්න ඕනේ 15ට අඩු එකක් ආවනි 14 නේද තියෙනවා පහරට වැඩි එකක් හොයලා බලන්න ඕනේ ඒක ළඟ දන්නේ නැහැ නේද ඔයාලා 8වරක් අත 64න් 4 6ක් විතර 8වරක් මේ 26 6 8වරක් එක 3වරක් අත 0 0 0 මේක 116.6 4ක් ඇවිත්. කවුද ළඟ? මේකේ 0.64 නැත්නම් 0.64 කියන උත්තරය මම ලේසියෙන් කියන 0.64. එහෙම කිව්වොත් වැරදි. තේරුම් ගන්න ලේසියෙන් කියන්න පුතේ මොකද? 0.64 ගැලෙව්වා 116 නේ ඉන්නේ. ආය 115 කරන්න තව එකකුත් අඩු කරන්න. මේක නම් මේක 100 කරගත්තාම තව 51ක් දාලා එලිම 115 වෙනවා නේ. මේක තමයි ළඟමනේ. මේක තමයි ළඟම ඒක. එහෙනම් 115 හි පළමු සම්නිකර්ෂණය කියද? මේක තමයි ගලපෙන්නේ නේද? කියද 10.7 උත්තර. ඒක 10.7. දැන් වැඩි පැහැදිලි නේද? රයිට්? ඔන්න අද දවසේ වැදගත්ම කොටසක් අපි හරියට සාර්ථකව ඉවර කරගත්තා නේද? වර්ගමූලය කියන පාඩම ගොඩාක් ඉගෙන ගත්තාම අවුල් යන පාඩම. මම හිතනවා මට පුළුවන් වෙන්නේ නැති කියලා ඔයාලට ඒක සාර්ථකව නිම කරලා දෙන්න නේද? සම්නිකර්ෂණය කියන්නේ ඇත්තටම ගොඩක් පටල ගන්න තැන. ඔන්න මම මට පුළුවන් උපරිමයෙන් ඔයාලා වෙනුවෙන් ඒක කරා. තවත් එහෙම මෙහෙම බැරි අය ඇති. අපි ඉස්සරහට තව ගණන් කරලා ඒක පල්ලගමු. එතකොට පුතේ වර්ගමූලයේ පාඩමනේ දෙවනි පාඩම. තව එක කොටසක් තියෙනවා අපිට සද්ද කතා කරන්න මේකේ. දැන් අද මේ වෙලාවේ පටන් ගත්තොත් කොහොමත් වෙලාමදී. හරිද? තව චූටි කොටසක් තියෙනවා. හරි. මේ වර්ගමූල වල අන්තිම ක්‍රමය. බෙදීමේ ක්‍රමය නැත්නම් සාධාරණ ක්‍රමය කියලා කියනවා. ඒකත් කියලා දීලා අපි ඊට පස්සේ අර කියුට් එක දෙන්න ඊළඟ දවසේ හොදේ. 9 වසර ගණන් තියෙන එක. ඈ ඔයාලෙක් ගෙදෙද්දි කරලා තියාගන්න. අපි විභාග කිට්ටු කරලා ඒක සාකච්ඡා කරමු. මොකද මේ කියුට් එක ගෙදෙද්දි කරන්න කලින් දෙන්නේ මොකද ඒක පිටු ටිකක් වැඩිපුර තියෙනවා අර ටික දවසක් ඇයි ඒක කරන්න ඔක්කොම ගරන්ටි කරන්න 9 වසර අවතනින්ම දාලා තියෙන්නේ මේ ඒ ඔළුව තියාගෙන අනේ වැඩ කරමු අපි යන කට්ටියත් එක්ක හරි විනෝදෙ සතුටින් ඉඳින් යන් ඒත් ඇත්තම ගොත් ඔයාලගේ සිලබස් වලින් තියෙන ලේසි මිෂේ ගණිතේ මුත් තියෙනවා ඒක ඇත්තම ගණිතේ ලේසි මේ ඉලක්කම් දෙකෙන් මේ ගේම ගහන්න පුළුවන් සිංහලෙන් කොච්චර අමාරුද කියන්නේ මම තාම දන්නේ උත්තාක්‍යත් මට බෑ ඇත්තටම සිංහල උත්තාක්‍යත් දැන් කෙනෙක් කියලා තාම බෑ අර ඔයාලා නම් ඒකත් පුළුවන් ගහන් ඒ තරම් ලේසි මෙහෙම බැලුවා නේද දැන් මම කිව්වොත් මේ කියලා ඉවර කරන්න ඕනේ නේද ඈ එහෙම නේද මම කන්න කැමතිම කෑම ආස්මි හරිද එතකොට ඈ හරි නැත්ද
එහෙම නෙමෙයිද? හරි හරි කොහොම හරි කවන්නේ. හරි. හොඳට මතක තියාගන්න ගණන් පට්ටව ලේසි ඒක හැමදාම ඔළුවේ තියාගන්න. මේ උගන්නන විදියට මම හිතනවා ගණන් අමාරු වෙනවා නම් ගහන්න ඕනේ මොකක් හරි වේලක්වත් තියාගෙන. නේද? මේ කොච්චර ලේසියට මම උගන්නනවද? ඔයාලා හැබැයි එකක්වත් අමතක කරන්න නැතුව හැමදේම ඔළුවේ තියාගන්න. නේද? නැවත නැවත මේ කරන දේවල් බලන්න. රෙකෝඩින් අරගෙන බලන්නත් පුළුවන් ආයතනයෙන් වෙබ්සයිට් එකට ගියාම නේද? ඒව දන්නේ නැත්නම් ආයතනයේ නම්බරෙන් එක පොඩක් අහලා ඒවත් බලන්න. හොඳට ඉගෙන ගමු. අපි යන් අපිට අවුරුදු දෙකක් තියෙනවා. තව ලබන අවුරුද්දකුත් තියෙනවා. නේද? ඔයාලා හොඳට කීකරුව වැඩි කරගෙන හිටියොත් ලබන අවුරුද්දෙත් මම 11 ශ්‍රේණි වලට කරනවා. හැබැයි කීකරුව වැඩ කරේ නැත්නම් මම 11 කරන්න තු නිකන් ඉන්නවා. ඒක දෙන ඔයාලට. ඔයාලා හොඳට ආවන් කොම මොනවා වැඩ කරගෙන ආවොත් මම දිගටම පුතේ ඔයාලා වෙනුවෙන් මේ කරගෙන යනවා. මට මගේ වටිනා කාලය මම මේ කියන්නේ අතරම ආර්ථික වශයෙන් දක්වොත් මේ ආයතනයේ පන්ති කියන්නේ අතරම ගුරුවරයෙක්ට හරියට පාඩුවා. අතරම මේ කරන්නේ බොහොම සත්භාවයෙන්. නේද? දැන් ඔයාලා දන්නවනේ ඔයාලා සාමාන්‍ය හෝ ක්ලාස් වලට යනකොට ඔයාලා ගෙවන්න ඕනි මුදලයි. දැන් මේ වෙනකොට ආයතනයේ ගොනු මුදලයි ලොකු චූටි මුදලක් නේද? එහෙම ගත්තාම දැන් මම පෞද්ගලිකව මගේ පන්ති වලින් මම හොයන ආදායම ගත්තාම මේ මේකින් ආදායමක් නැහැ ඇත්තටම. හැබැයි මේ කරන්නේ හරි ආදරෙන් ඔයාලා වෙනුවෙන් නේද? හරි ලෙන්ගතුව මේ කරගෙන යන්නේ හරි වටිනා කෙනෙක් දරුඩියක් හම්බෙච්ච හින්දා. මේක දිගටම තියාගන්න දිගටම මම ඔයාලට ඕල වෙනක උගන්වනවා. අද ඔයාලා වැඩ කරන්න ඕනි මං කියන විදිහට ලස්සනට යන්න ඕනි. හරිද? එහෙනම් අපි ලබන සතිය හම්බෙමු හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයි පුර. මොනවා හරි ගැටුවක් තිබ්බොත් 9 වසර දේවල් මැසේජ් එකක් දාන්න. ආයි බෝන් සයි. ආයි බෝන් හැමෝටම මං එන යනවා. ආයි බෝන් 8:00 මාට ආයි. ආයි බෝන්. ආයි බෝන් හැමෝටම.